සුබ උදසනක් යාළුවනේ මේ විශේෂයෙන් මේ වීඩියෝ එක දාන්න කියලා හිතුනේ මේ දැන් ප්‍රධාන අලුත් අගමැති කෙනෙක් කීපත් කරා ඊළඟට ඒ දවුරුන් දෙනේවා මේවා ගිහිල්ලා ඉන්ටර්විව් කරනවා මම ඔක්කොම බලන් හිටියා. ඉතින් ඒ කියන ඒවා අර මාධ්‍යනොත් නිකන් බොරුවට ටිකක් මෝඩ ප්‍රශ්න අහනවා හැම එකම නැතුව ඒ පේනවනේ. ඒකට මම දැක්ක හැම ගොඩක් CNN අර පොරින් මේ මාධ්‍යවේදීන් ඇවිල්ලා හොඳ ප්‍රශ්න වගේක් ඇහුවා. ඒකට හොඳට උත්තර දුන්නා. හැමෝම සහයෝගය දෙන්න කියලා නවගමතුමා ඉල්ලා සිටියා. මේක අනිතේ කිව්වා මම මේක කරලා පෙන්නන්නම් තනියෙන් හරි කියලා. ඉතින් මොකක් හරි ශක්තියක් ඇති අපිට මාසයක් හරි බලන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ නිසා මේක චුට්ටක් ඉවසන්න ඕනේ. අනිත් එක මේ ඒ විතරක් නෙමේ තනියෙන් කරන නෙමේ දැන් ඉතින් අනිත් 225මත් මේකට එකව වෙන්න ඕනේ. නිකන් ඔක්කොලාම මගහරින්න බෑ. මං කියන උතුර නැගෙන හිර කරන නෙමේ මිනිස්සුන්ගේ හැම ගින්නකටම වැඩිය බඩ ගින්න ලොකුයි. දැන් මේවා කල්ලා ඕගලන්ගේ ඔය ගැහ ගන්න එලි මේවා මරා ගන්න එලි තිබ්බනේ. දැන් මං හිතන්නේ මිනිස්සු ආයි බලන් යදී කියලා බොහොම කල්පනාවෙන් ඕගල වැඩ කරොත් හොඳයි ඉස්සරහට. මොකද මම දැන් තව අවුරුදු දෙකමාරක් තියෙනවානේ. දෙකමාර ඉන්න පුළුවන්. ඊළඟට මොකක් කර නමකුත් තියාගෙන යන්න පුළුවන්. මේ අපි රට ගන්නෝ දැන් රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න උදව් කරා කියලා. දැන් මේක නමක් නැහනේ. දේශපාලඥයෝ කිව්ව ගමන් එපා වෙලා තියෙන මිනිස්සුන්ට කලකිරලා තියෙන ඇත්තරම. දැන් ඒවා අපි දැක්කනේ මේවා කරා ගිනි තිබ්බ ඇමතිගොල්ලොන්ගේ ගෙවල් වල තියෙන වාහන ටික දැක්කම ගිනි අරගෙන තියෙන පිස්සු හැදෙනවා කොහමද මෙහෙම සල්ලි වල තියෙන්නේ කියලා හැම ඇමති කෙනෙක්ගෙම. ඒවා ඇත්තරම කියන්නේ මේ මේව කළා ජොබ් එකක් කරන්නෙත් නැහැ මේවත් නැහැ. ඉතින් කොහමද ඔහොම සල්ලි සාමාන්‍ය මිනිහට මේව වෙනකොට ඒගොල්ලන්ට මේ පරම්පරාවේ ජොබ් කරන්නෙත් නැහැ. ඉතින් මේ ලොකු ප්‍රහේලිකාවක් ඒක. කොහොම මේ කෝටි ගණන් වල මන්දිර හදන්න මේව හදන්න මිනිසුන්ට පැහැදිලි මේකක් එනවා. ඉතින් ඉස්සරහටවත් මේ එක්කෙනෙක් නෙමෙයි මේ 113 නෙමෙයි 225 එකතු වෙන්න හැම හොඳ දෙයකටම. දැන් ඔය වගේ ඔය 20 මේක අහෝසි කරන්න 19 බලාත්මක කරන්න මොන හරි පෙට්‍රල් ගේන්න හරි හැම දෙයකටම ඕන දෙයකට මේ අගමැතිද බලය ගේන්න හරි මොන හරි කරන්න හරි ඕන දෙයකට හොඳ හැම දෙයකට මත උස්සලා ඔගොල්ලෝ දැන් ඔය 225ට පුළුවන් හොඳ වීරයෝ වගේ මේ මේකෙන් අපි රට මේ වුණා අවුරුදු 73ට පස්සේ රට ගොඩගත්තා කියලා ගෙදර යන්න පුළුවන් වැඩේ දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතා කරනකොට මේ මම දැක්කයි ඇමරිකානු ධනාපතිය මේවා ගැටේ විශ් කරලා තිබ්බා. ඉතින් හොඳ දැනුමක් තියෙනවා මං හිතන්නේ වැරදුන තැන් තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේ කියනවනේ මම මේක කරලා පෙන්නන්නම් කියලා. ඉතින් මෙච්චර ඉවසපු එක අපිට තව මාසයක් සති තුනක් ඉවසන්න බැරි කමක් නැහැනේ. ඉතින් හැමෝම එකතු වෙන්න මේවා වෙන්න මේ මොකද මිනිස්සු ගොඩක් බඩගින්න ඉන්නේ. මේක තව ප්‍රශ්නේ දුර දෙක ගියොත් එහෙම ඊළඟ ප්‍රධානම ප්‍රශ්නය මේ මහා බැංකු අධිපතිතුමා කියලා තිබ්බා ස්ථාවර රජයක් මේව කර නැත්නම් යායින් වෙනවා කියලා. එයා හරි හොඳ කෙනෙක්. මේව කරන්න නැති හොඳ නිහතමානී ඉතාම දක්ෂ වැදගත් මහත්මයෙක්. ඉතින් ඒ වගේ කට්ටිය යනවා කියන්නේ ඕගලන්ට තේරෙන්නේ නැහැ. මොකද මේකේ ෆේස්බුක් එකේ ඉන්නා නිකන් අර මේව නැති නූගත්ම කොට්ටාසියක්. බොරුවට ෆෝන් එකක් තියාගෙන ප්‍රොෆයිල් පික්චර් ගන්න කවුද කියලා දන්නේ හැම දෙයකටම බලනවා. ඒවා බොරු වැඩ. ඔය මන්ද බුද්ධික වැඩ කරන්න එපා. ඉතින් ඒ නිසා මේව කරගෙන පොඩ්ඩක් විනීතව හැසිරෙන්න උගත් විදියට මේව කරන්න තව නැත්තම් කාගෙන් හරි අහන්න දැන් මේ රට තියෙන තත්ත්වය කොහොමද කියලා නිකන් වැටිලා මේව කරලා තරුණයන්ට මේව නැ අලුතේ ඉපදෙන ළමයටත් ප්‍රශ්නයක්. මේක ඉක්මනට ගොඩ ගන්න අපිත් එකව වෙන්න ඕනේ. දේශපාලන දිගට වෙන්න ඕනේ. ත්‍රිවිධ හමුදාවත් එකතු වෙන්න ඕනේ. කලබල නොවී පොලිසියත් එකතු වෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ මොනවාද? ඒගොල්ලන්නුත් දැනගන්න ඕනේ. රජයේ සේවකයන්ටත් මං හිතන්නේ මාස දෙක තුනක් වෙන පඩිගවන්නත් බැරි වෙයි. ඒගොල්ලන්ට පාට බහින්න තමයි වෙන්නේ. ඉතින් ඔක්කොලාම එකතු වෙලා රට ගොඩ ගන්න ඕනේ ඉස්සල්ලා. ආන්න දැන් මේව කරගෙන ඕනි කෙනකින් ආන්න බිලියන කීයක් මාසෙට යනවද පඩිගවන්න කියලා. ඉතින් ඒ ආදායම වෙන දැන් කරගන්න ඕනේ. ඊළඟට ඉක්මනටම ලයිට් ටික දීලා අපි කලබල නවත්තලා මේ සුද්ධ ටිකක් ගෙන්න ගන්න ඕනේ. දන්න බිලියන් සල්ලි එනවා. ඩග්ගාල මාසෙෙන් පුළුවන් ඩොලර් බිලියන දෙකක් හොයාගන්න. ඩග්ගාල මේක අර මේ විදිය සණ්ඩු ඇති වුණා රතු ෂර්ට් රතු
රතු කමිසකාරයන්ගේ අරගලය කියලා බැංකුක් කළත් ඒගොලන් ඊට බව්වදා මේක සෙටල් වෙලා මුළු ඔක්කොම කඩපුවා බිඳපුවා ව්‍යාපාරක ඔක්කොම එකතු වෙලා සුද්ද කරලා රට පව්වදා මැරිය. ඒ වගේ අපිත් අක්ගාල මේක දවස දෙකෙන් තුනෙක් මේව කරලා දැන් පාර්ලිමේන්තේ කරපුවම අපිට පේනවනේ මොකද්ද කරන්න කියලා අපි ලෑස්ති වෙන්න ඕනේ එහෙම එකකට. එතකොට සල්ලි එනවා. තේරෙනවද? මේවා එනවා ආපහු මේටි කියනවා. ඉතින් දැන් මෙයා පොරොන්දු වුණානේ විදුලිය දෙනවා. පෙට්‍රල් ටික දෙනවා මං කල්ලා පෙන්නන්නම් කියලා. ඉතින් අපි ඒක පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ඉවසලා මෙච්චර ඉවසපු එක. ඉතින් ඊළඟට රඩියක් දැනගන්න ඕනේ මේ මේ තරුණයව තාමත් මෝඩයට අන්දන්න එපා. මං කලිනුත් පෝස්ට් දැම්මා. මාස දෙකකින් මේ රට තවත් ආගාධය වැටෙනවා කියලා දැන් පේනවනේ. ඒ වගේම වෙලා තියෙනවා. තව පොඩි දවසයි එකට තියෙන. මං ඒ කතාව ඕගොල්ලන් බලන්න මං ආයෙ දානවා. හරියට දැන් මාසයක් ගිහිල්ලා ඉවරයි. දැන් මහා බැංකුව අද මුදිතුමා ඒ වගේ කට්ටිය ඔක්කොම ගියොත් එහෙම ආයෙ හිතන්න එපා. මේ රට ගොඩ ගන්න කට්ටිය ඉන්නවා කියලා මේකට බලමු. ඔක්කොම එකව වෙලා කවුරුත් හොරකම් කරන්නේ නැත්තම් හොඳ දෙයක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. මිනිස්සු වැරදි කරනවා මිනිස්සු වැරදි හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට විශේෂයෙන්ම වේටික හරි බොහොම සාමකාමීව හැසිරෙමු. අර කිව්වාගේ මොකක් හරි ආදායමක් ඉස්සල්ලාම ඉක්මනටම රටට ආදායමක් එන්නේ ටූරිසම් වලින්. ඒ ගෙස්ලා ගෙන්න ගන්න අපි ඔක්කොලාටම ආරාධනය කරමු. මේව කරමු. නවාගමතුමාට දෙන්නේ ඉස්සල්ලාම විදුලිය මේවා පෙට්‍රල් බෙහෙත්තේ ටික රටවලින් ඔයාට ගිහිල්ලා කතා කරලා ඉල්ලා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුවේ ඔක්කොම නෙමෙයි 225ම දෙන්න. ඉතින් තව ගොඩක් තියන්න තියෙන පොඩක් කල් යනවා වැඩි. ඉතින් ඒ නිසා මම නවතිනවා. බොහොම ස්තුතියි. බුදුසරණයි, සීල දෙවි රැකවරණයි, දේශුපීඨයි, අල්ලා දෙවි රැකවරණයි. ස්තුතියි.